तब भाला सूम के बाल पड़ी Om ini mungkin, marahin om ini lagi. Wah, hebat amat. Amin tu jadi foto sekolah, amin tu jadi foto. Thank you.
ලොකු හඳ කියන්නේ හඳ, කඩ කියන්නේ අඩක් භාගයක්, පහන කියන්නේ පාෂාණයේ ගල. ගලෙන් නෙලන රද සඳ කඩක් කඩකට පහන. මේ බුදු ගෙයක් ඇතුලේ හිටි පිළිමයක් තිබිලා තියෙනවා. මේ ගොඩ නැගිලි සංගාවත්. කැටයම් බලාගෙන අර්ධ කවයේ වටේ තියෙන ගිනි දැල් නේද? රාග දේශ මොහ ගින්නෙන් මිනිස්සු දැවෙනවා. ඇත්ත සිංහගව ජාති ජරා ව්‍යාධි මරණ සතර බය පෙන්වන කරනවා. අවුල් සහගත ලියවැලෙන් කෘෂ්ණාව සතර වෙලීම. හංස වැලෙන් පිරිසුදු භාවයක් නුවණ ඇති බවත්. කුඩා ලියවැලෙන් තණ්හාව අඩු වෙනකොට සතර කෙටි වෙන ආකාරය. නෙළුමෙන් නිවන් මගට යන මඟ. පොළොන්නර වෙදි ළමින්ද කියලා දෙන්න ගව රූපේ අයින් වෙලාම යන්නේ හින්දු බලපෑම නිසා. සිව දෙයියන්ගේ වාහනේ නිගවය නේද? මේ සඳකඩ පහන අවුරුදු 1400ක් පැරණි. මේ හදලා තියෙන ගල් වර්ගයේ ග්‍රැනයිට් කියන පාෂාණය. ලෝක ප්‍රසිද්ධ වෙන්න හේතුව මේ කැටයන් වල සියුම් බව. පුතාලා ටීවී එකේ උදේ හවහ පෙන්නන්නේ නේද මේ සඳකඩ පහන. වාමන රූප ටිකක් බලන්න. දැන් පඩියට දැනට හම්බ වෙලා තියෙන කලාත්ම ගතින් උසස්ම ගලේ වාමන රූප. බලන්න කොච්චර සියුම්ද. අනික ළමයි දැනුවත් කරන්න ඔයාලා ඇවිදින්නේ පූජා භූමියේ මහමෙවුනා වින ළමින්ට කියලා දෙන්න දල වශයෙන් අක්කර 2600. ඔය වටේ කැරකෙන්නේ. කුට්ටම් පොකුණ පෙන්නලා රජ්ජුරුව නෑව බිසව නෑව කියලා දෙන්න එපා සංඝයා වහන්සේලාට. ඇත් පොකුණ කියන්නේ ඇතුන් කිල්ලන ගැඹුර නිසා මිසක් ඇත් එහෙම නෑවන නෙවෙයි. රජ්ජුරුවන්ගේ පොකුණ තියෙන්නේ රම්මස් උයනේ තිසාවය පාමු. රජවරු ඉඳලා තියෙන්නේ ඇතුල් නුවර. සීමා ටික මතක තියාගන්න. ථූපාරාමයි කුට්ටම් පොකුණ අතරමැද තීරේ අක්කර 250යි. ඇලත් එක තියෙන්නේ නේද? ඇල ඇගේ ගොඩයි මේ පැත්තේ ඇල පහ වෙනකොට දෙක අතරමැදට. රජවරු ඉඳලා සංගාවාස. තත්ත්වය ඉස්සරහ මේ මේකව කොමිෂරේ
ඔක්කේ ඉන්න පුළුවන්.